තනක් මේ මේ තුනේදී මේ ආරස්ථානික මාර්ගයේ අංග දැන් පළවෙනි කෙදි දසනේ පහතබ්බ ධම්මා කියන ආරස්ථානික මාර්ගයේ මාර්ග අංග 8ම යම් විදිහකට වැඩෙනවද ඒ පියවරේදී ඊළඟෙදිත් ඒ 8මයි වැඩෙනවද කොහොමද වෙනස අන්වන්ත තේරුම් ගන්න. ඒ මාර්ග තර මාර්ග සිත්වල මේ ආරස්ථානික අංග 8 හොඳට පරිපූර්ණව එක ලෙවල් එකේ තියෙන්න ඕනේ. මේ එහෙම වුණාන් පස්සේ තමයි ඉන්ද්‍රිය ධර්ම ලෙවල් වල සම වෙලා තියෙන්න ඕන, සමාන්තර වෙලා තියෙන්න ඕන, මාර්ග ධර්ම හොඳට තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, විතරකේ තියෙන්න ඕන, ඊළඟට වීරිය තියෙන්න ඕන, සතිය තියෙන්න ඕන, සමාධිය තියෙන්න ඕන. මේ ධර්මතා ටික අනිත් විරති ධර්ම තියෙන්න ඕන. මේ ටික ඔක්කොම ගානට පිළිපැයෙන් පස්සේ තමයි එයා සෝවාන් වෙන්නේ. ඒක නිසා මේකදී මාර්ග අංග ටික වැඩ කරනවා. මෙහෙම එකක් තියෙනවා මේ සූත්‍ර දේශනාවල මාර්ග ධර්ම හැටියට කියනවා කොටසක්. මෙතනදී මාර්ග ධර්මම වෙන නමකින් කියනවා චෛතසික ධර්මවල. ඒක නිසා මෙතන තියෙන ඒකාග්‍රතාව සති චෛතසිකය, ප්‍රඥා චෛතසිකය, විරති ධර්ම, වීර්ය ධර්ම, විතරක ධර්ම. ඒක නිසා මාර්ග ධර්ම තියෙනවා, ඒ වැඩෙනවා. තේරුණා සර්? එහෙම ගන්නවා. සඳහස්නායි ස්වාමීන් වහන්සේ මෙතනදී කිව්වනේ මේ ඔය මේ සුද්ධවාසෝච වෙලා බොහෝම කල් ඉන්නවා කියලා. එතකොට ඒකට හේතුව ස්වාමීන් වහන්සේ එයා සෝවාන් වූ අයනේ ඒගොල්ලන්ගේ වීර්ය මධිකමත්ද නැත්නම් වෙනත් යම් කිසි දුර්වලතාවයක්ද ස්වාමීන් වහන්සේ? ඇයි එච්චර කල් එහෙම ඉන්න වෙන්නේ? සිරුවන් සම්මයි. ඒක වෙන්නේ මේ සමහර අයගේ වීර්ය අඩුයි. සමහර අය උහේ ඉන්නවා ඉතින්. එහෙම මේ එහෙම එකක් තියෙනවා. වීර්ය කරන්නේ. ඒ කියන්නේ සමහර අය ධර්ම ප්‍රඥාවත් තිබිලා තියෙන ධර්ම අවබෝධ කරගන්නට ප්‍රඥාව ධර්මාභෝධයේ ප්‍රඥාව තිබුණාට අර භවරාගය කියන එක ගොඩක් හදට තිබිලා තියෙනවා. ඒක නිසා ඒ වගේ අය මේ ටිකක් දුක දැක්කත් පරක් වෙනවා මේ ඒකින් අයින් වෙන්න වැඩ කරගන්න. සමහර අයට එහෙම තියෙනවා දැන් ඔය අපේ මිනිස්සු අතරත් ඉන්නේ මේ හරදරයි තමයි ඒ වුණාට ඉතින් නොකරත් බෑනේ. සමහර වෙන පව් තමයි ඉතින් ඒත් ඉතින් මේ මොනව කරන්නද? අර යන්නේ ඒ වගේ සමහර අයට තියෙනවා. ඉතින් මේක ආර්යයන් වහන්සේලා පව කරන්නේ නැහැ. නමුත් භව රාගය නිසා භවයෙන් දුකයි තමයි ඉතින් මොනව කරන්නද කියලා වගේ ඉතින් ඔහේ ඉන්නවා. ස්වභාවයෙන්ම ගිහිල්ලා අර ධර්මතාවයක් හැටියට සිද්ධ වෙන තැනදී මේ අනාගාමී වෙලා ඉතින් රහත් වෙලා අවසන් වෙනවා. අර සමහර අයට තියෙන සමහර අය සුද්ධාමාසයේ පළවෙනි එකට ගියාන් පස්සේ පළවෙනි එකෙන් දෙවෙනි එකෙන් තුන්වෙනි එකට ඔය විදිහට ගිහිල්ලා පේරියට ගිහිල්ලා තමයි අවසන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ එවැනි ගතියක් නැති කර ගැනීමට මේකකින් දිගින් දිගටම යන්න නෙමෙයි මේ ප්‍රාර්ථනා පිටවාගනේ අදිස්ථාන උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ උත්සාහය කරනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම මෝරවනවානේ. ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරන්න වේගය හොඳයි. දැන් ඒක නිසා සමහර අවස්ථාවලදී තියෙනවා මෙහෙම. ඔය මේ සමහර අයගේ හිත් නිවනේ ප්‍රාථමික අවස්ථාවට හොඳයි. නමුත් උපරිමයට හරියන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඔය සමහර කොස් තියනවා පොළොස් මැල්ලුමට හදන්න පුළුවන්. කිරි කොස් හදන්න බෑ. ඒ වගේම ඒක මේ වරක ගන්න බෑ. ඒ වරක ගන්න නම් හොඳට මෝරලා
මේ කිල්කෝස හදන්න නම් ඒක පොළොස් වලින් ඉක්මවා යන්න ඕනේ. පොඩි අවස්ථාවකදී පොළොස් වලින් සතුට වෙන්න පුළුවන්. ඒක නිසා මේ හොඳට මෝරපු හිත හොඳට මෝරලා හොඳට ලොකු වෙලා හොඳට මහාන් තත්ත්වයකටපත් වෙච්ච පාරමී උපරිමයට ගිය හිත හරියට වරක වගේ වෙනවා වගේ උපරිමයේ කියලා රාහත් මාර්ග ඵලවලින් අවසන් වෙනවා. එහෙම නැත්නම් එහෙම පල්ලයට ආවොත් එහෙම කිරිකොස් වලින් නවතිනවා වගේ සකදාගාමි අනාගාමි එහෙම නැත්නම් එහෙම පොළොස් මැල්ලුම මට්ටම. ඔය සමිනාස සේවන් තමයි. එතකොට දැන් අපි සංඝාසේ සදාන් කළා බුදුරු කීප දෙනෙක්ගෙන් ධර්මය අහපු ඇතැම් බ්‍රහ්මයන් ඉන්නවයි කියලා. එතකොට ඒ බ්‍රහ්මයන් ඇත්තම රහත් ත්‍ස්සේ දැනට පවතින පුළුවන් කියලා හිතන එක නිවැරදි සංඝාස සේවන් තමයි. රහතන්වහන්සේලා ඉන්නවා. ගොඩාක් රහතන්වහන්සේලා ආර්ය භාවයට පත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. මේ ඒ කියන්නේ ඒක තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ඒක ඉපදුනාට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකෙට ගිය ගමන් රහත්ලා ඉන්නවා. සමහර අය ඉන්නවා ගිහිල්ලා පළවෙනි කාර්තුවේදී පළවෙනි කාලේදී රහත් වෙන අය ඉන්නවා. ඊට පස්සේ සමහරට දෙවෙනි එකේදී රහත් වෙන අය ඉන්නවා. සමහර අය මේ උත්සාහ කරන්නේ නැතුව රහත් වෙන අය ඉන්නවා. සමහර අය උත්සාහ කරලා රහත් වෙන අය ඉන්නවා. ඒක නිසා කියනවා අර මේ සසංකා අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය කියලා කියන්නේ ඒ බෙදීමේදී සමහර අය ඉන්නවා මේ ස්වභාවයෙන්ම උපරිමයට යනවා. හැබැයි රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම ඉන්නවා. රාත් ආර්ය බ්‍රහ්ම රාජ්‍යෙ ඉන්නවා ඒකේ. ස්වාමීන් වහන්සේ එතකොට ඒ බ්‍රහ්ම රාජ්‍යයේ යම්කිසිකින් ධර්ම ප්‍රචාරයක් වගේ ඒ දෙවියන්ට විතරද කරන්නේ නැත්නම් මිනිස්යන්ටත් මේ විදිහට ඉගලන්ට මේ උදව් කරන්න පුළුවන්කම තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒකෙදි මෙහෙමයි ඉන්නේ. අරහන්ත බ්‍රහ්මරාජේ මේ දෙවියන්ට එහෙම පේන්නේ නැහැ මහත්තයා. දෙවියන්ට පේනවා කියලා කියන්නේ බ්‍රහ්මයෙක් එනකොට ආලෝක මාත්‍රයක් පමණයි. ඒ ආලෝකයක් ඉතාමත්ම සියුම් වෙතකොට හිතා ගන්නවලු ඒ දෙවි දේවතාවෝ ඒ බ්‍රහ්මෙක් ආවයි කියලා. ඉතින් මේ ධර්ම දේශනා කරනවා කියන එක දෙවියන්ට කියනවා කියන එක හොඳට පැහැදිලි පිළිගන්න පුළුවන් හේතුව මේ දෙවියන්ට නාම ධර්ම ප්‍රකටයි. දැන් නාම ධර්ම ප්‍රකට වෙච්ච නාම ධර්ම ප්‍රකටම හොඳට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් දෙවි දේවතාවන්ට අරහන්ත බ්‍රහ්මරාජේක හරි එහෙම නැත්නම් වෙනත් බ්‍රහ්මරාජේක හරි අනිවාර්යයෙන්ම නැහැ ධර්මයේ දන්නාලු කෙනෙක් ඇවිල්ලා ඒ කියලා දෙන්න පුළුවන්. මේ අනිත් අය අතරට මේ ඔය එක එක නැති එක එක જાති කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ හොතර තියෙන කාලේ ඉතින් එහෙම බ්‍රහ්මරාජයෝ ඉතින් ඇවිල්ලා ඉතින් එහෙම කරන්න දෙන්නත් වැඩියමකුත් නැහැ.